කොයිතරම් දේවල් හිතේ තිබුණත් අපි හැමෝම ආස කරන දෙයක් තමයි නිදහසේ නිස්කලංකව දවස ගෙවන්න පුළුවන්කම හම්බ වෙන එක. සමහරක් වෙලාවට බැලුවහම නිදහසේ නිස්කලංකව දවස ගෙවන්න බැරි වෙන එකම හේතුව ඔයාගේ හිත වෙන්න පුළුවන්. හිතේ තියෙන රුස්සන්නේ නැති ගති, දුක හිතෙන ගති, කේන්ති යන ගති නිසා ඒ නිස්කලංක භාවය ඔයාගේ හිතේ නැති වෙලා තියෙන පුළුවන්. හැබැයි ඒක ඔයාට දැනෙන්නේ සහ පේන්නේ බාහිරේ ඉන්න අයගේ තියෙන ප්‍රශ්න නිසා, එයාලගේ තියෙන වැරදි අඩුපාඩු නිසා ඔයාට මේ හිතේ සැනසීම නැති වෙලා කියලා එහෙමත් වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට වටේ පිටේ ඉන්න අය සහ සිද්ධ වෙන දේවල් අපේ හිතේ සැනසීම නැති කරලා දාන්න ගොඩාක් වෙලාවට ට්‍රිගර් එකක් විදියට වැඩ කරනවා. ඒ විතරක්ම නෙවෙයි, අපි මේ හරිම ආදරෙන් රැක බලා ගන්න උත්සාහ කරන ස්වභාවධර්මයේ තියෙන සමහර වෙනස්කම් නිසා මිනිසුන්ගේ හිතවල ඉමෝෂන්ස් වල වෙනස්කම් ඇති වෙන්න පුළුවන්. උදාහරණයක් හැටියට ගත්තොත්, දැන් මේ දවස්වල මෙල්බර්න් වල ඉන්න අපිට තියෙන හරිම ස්ටෝමි වෙද එකක් දැන් එක දිගට මං හිතන්නේ සතියක් විතර අපිට තියෙනවා හෙවි වින්ඩ්. ඉතින් ගස් ඇඹරෙනවා, ගස් කඩාගෙන වැටෙනවා, වත්තු වලට කොළ ගොඩාක් වැටිලා, හරිම හුළඟ දවසක් මිනිසුන්ට අවුට්ඩෝ ඇක්ටිවිටීස් කිහිම කරන්න හරිම අමාරුයි. මේ කාලය තුළ සමහරක් අයගේ ඉමෝෂන්ස් වල ලොකු ෆ්ලක්චුවේෂන්ස් වෙනවා දකින්න ලැබෙනවා. වෙදර් එක ස්ටේබල් වෙනකොට ඒගොල්ලන්ගේ ඉමෝෂන් ලෙවල්ස් ටික ටික ස්ටේබල් වෙන පටන් ගන්නවත් දකින්න ලැබෙනවා. ඉතින් මේ විදියට අපේ වටේ පිටේ සිද්ධ වෙන දේවල් සහ ඉන්න අය කරන කියන දේවල් නිසා අපේ මූඩ් එක, අපේ ඉමෝෂන්ස්, අපේ ෆීලිංස් මේ වගේ දේවල් ගොඩක් වෙනස් වෙන්න පුළුවන්. හැබැයි එහෙමයි කියලා ඒ දේවල් වල රිමෝට් කන්ට්‍රෝල් එක බාහිරයටම දීලා ඔහේ උඩ බලාගෙන ඉන්න ගියොත් කාලයත් එක වෙන දෙයක් තමයි අපිටත් නොදැනීම අපේ ඉමෝෂනල් රෙගුලේෂන් කියලා කියන එක, එහෙම නැත්නම් ඒ ඇබිලිටි එක, ඒ හැකියාව අපින් නැති වෙලා යනවා. අද තෙරපි වලට එන ගොඩාක් අයගේ මම දකින දේ තමයි මෙන්න මේ ඉමෝෂනල් අවයනස්, ඉමෝෂනල් රෙගුලේෂන් කියලා කියන දේවල් නැති වෙලා ගිහිල්ලා තියෙනවා. ඒක එක දවසකින් දෙකකින් වෙන්නේ නැහැ, ට්‍රෝමා එකකදී වගේ නම් වෙන්න පුළුවන්. එහෙම නැත්තම් ගොඩාක් වෙලාවට වෙන්නේ කාලයත් එක්ක. මෙන්න මේ දේවල් වලින් තමන්ව බේරගන්න, එහෙම නැත්නම් ඉමෝෂනල් අවයනස් එක තමන්ගේ ඉමෝෂන්ස් වල ඒවා පාලනය කරන හැකියාව තමන් ළඟ, එහෙම නැත්නම් තමන්ගේ අතේ තියාගන්න උත්සාහ කරන එක තමයි ගොඩාක්ම වැදගත් දේ. ඉතින් මෙතනදිත් මම නිතරම වගේ කතා කරන මයින්ඩ්ෆුල්නස් ගොඩාක් වැදගත් වෙනවා. මම කිසරි වීඩියෝ එකෙත් ඔගලන්ට පැහැදිලි කරා තමන්ගේ වටේ සිද්ධ වෙන දේවල්, තමන්ගේ තුල සිද්ධ වෙන දේවල් ගැන අවධානයෙන් ඉන්නේ කොහොමද කියලා.
ඉතින් මේ ඉමෝෂන්ස් කියලා කියන්නේ සිතුවිලි කියලා කියනවා වගේම අපේ අවධානය යොමු විය යුතු තැනක්. මම දැන් අප්සෙට් එකෙන් ඉන්නවා නම් මම දැන් අප්සෙට් එකෙන් ඉන්නේ. මට දැන් තරහ ගිහිලා තියෙනවා නම් මට දැන් තරහ ගිහිලා තියෙන්නේ. බාහිරේ සිද්ධ වෙන දෙයක් නිසා වෙන්න පුළුවන්. ඔයාගේ දරුවා කියන දේ හපු නැති නිසා වෙන්න පුළුවන්. හස්බන්ඩ් එක්ක ගිය ආගියුමන්ට් එකක් වෙන්න පුළුවන්. වැඩ කරන තැන සිද්ධ වෙච්ච දෙයක් වෙන්න පුළුවන්. වෙදර් එක ඔයාට ඕන විදිහට නැති එක වෙන්න පුළුවන්. මේ මොන දේ හරි නිසා දැන් මගේ සිතේ ස්වභාවය මෙන්න මේකයි කියලත් අපිට අවයා වෙන්න පුළුවන්. මේ විදිහට මේ ඉමෝෂන්ස් ගැන එහෙම නැත්නම් තමන්ට දැනෙන හැඟීම් ගැන අවයා වෙනකොට ලැබෙන ලොකුම වාසිය තමයි ඒ ඉමෝෂන් එක වැඩි වෙන විදියට, ඒක ඍණාත්මක දෙයක් නම් ඒක වැඩි වෙන විදියට දේවල් කරන්නේ නැතුව එක්කෝ ඒක අඩු වෙන විදියට, එහෙම නැත්නම් ඒකට මුකුත් නොකර ඔහි ඉන්න දෙන්න. අන්න ඒ හැකියාව තමන් තුළ ඇති වෙන එක. මේක කියන්න ලේසි වුණාට හැදෙන්න කාලයක් යනවා කෙනෙක් තුළ. ගොඩාක් ස්ට්‍රෙස් ලෙවල්ස් වැඩි වෙලා මේ ඉමෝෂනල් රෙගුලේෂන් කියලා කියන එක හුඟක්ම අඩු වෙච්ච අයට තනියම එක සැරේට මේක හදා ගන්න අමාරු නිසා තමයි එයාලා සමහරක් වෙලාවට තෙරපි ගිහිල්ලා උත්සාහ කරන්නේ. ගොඩක් තරුණ අයගේ මම දකිනවා මේ ස්වභාවය හරි අඩුයි. උදාහරණයක් ඇටියට ඉගෙන ගන්න ළමයි, යුනිවර්සිටි යන ළමයි වගේ අය ආවහම එයාලගේ හරි ඉක්මනට මේ ස්වභාවය, මේ අවයානස් එක ඇති කරලා දෙන්න පහසුයි. දවස පුරා සැහැල්ලුවෙන් ඉන්න බැරි, එහෙම නැත්නම් හිත සතුටින් ඉන්න බැරි එකට ලොකුම හේතුවක් තමයි හිතේ කියවිල්ල. ඒ කියන්නේ සිතුවිලි ප්‍රමාණය. සමහරක් අයට හිතේ emptiness කියලා කියන එක, එහෙම නැත්නම් නිහඬ බව කියලා කියන එක දැනෙන එක මොහොතක්වත් නැහැ ඇහැරගෙන ඉන්නකම්. ඒ තරමට ඒගොල්ලන්ගේ හිත කතා කරනවා. ඒ අය මට ඇවිල්ලා කියනවා, මම දවසේ ලොකු දෙයක් කරන්නේ නැහැ, ඒ වුණාට මට පුදුමාකාර මහන්සියක් දැනෙන්නේ කියලා. ඔයා සමහර විට දන්නවත් ඇති, ඒ මනසින් ඒ සිද්ධ වෙන දෙයට අපේ එනර්ජි වලින් කොටාක් ලොකු ප්‍රමාණයක් වැය වෙනවා. මොළය කියලා කියන්නේ හරිම කුඩා ඉන්ද්‍රියයක් අපේ ශරීරයත් එක්ක බැලුවහම. හැබැයි ඒ වුණාට very energy hungry organ. ඔයා සාමාන්‍යයෙන් ස්ට්‍රෙස් වෙලා ටිකක් කලකිරිලා ඒ වගේ ජීවත් වෙන වෙලාවක ඔයාගේ සම්පූර්ණ එනර්ජි ප්‍රමාණයෙන් 30% විතර ප්‍රමාණයක් මේ මොළයට වැහැ වෙනවා. ඉතින් ඒ හින්දා මහන්සිය තැනෙන ගහන්න දෙයක්ද නේද? ඉතින් ඒකට තියෙන හොඳම ඇන්ටිඩෝට් එක තමයි මනස ටිකක් රිලැක්ස් කරන එක, ශරීරය ටිකක් රිලැක්ස් කරන එක. ඒකට ගොඩාක් අද රිලැක්සේෂන් ටෙක්නික්ස් තියෙනවා. ඉතින් ඒ වගේ මොනෝහරි රිලැක්සේෂන් ටෙක්නික් එකක් පාවිච්චි කරන එක ගොඩාක් ස්ට්‍රෙස් තියෙන ඩිප්‍රෙස් වෙච්ච කෙනෙකුට මම එක සැරේට භාවනා කරන්න කියලා නම් ඇඩ්වයිස් කරන්නේ නැහැ. රිලැක්සේෂන් කරන එකට වැඩිය හොඳයි. ඊළඟට මේ තමන්ගේ සිතුවිලි, තමන්ගේ ඉමෝෂන්ස් ගැන අවයා වෙලා ඒ දේවල් ගැන හොඳ අවබෝධයකින් ජීවත් වෙන එක හොඳයි. ජර්නලින් කරන එක හොඳයි. මේ වගේ ගොඩාක් දේවල් තියෙනවා. ප්‍රැක්ටිස් කරලා මේ තොර තූංචියක් නැතුව යන ඍණාත්මක සිතුවිලි ඔයාගේ දවසේ සතුට නැති කරන එක අඩු කරගන්න. ඉතින් මට අද ඩොකියුමෙන්ටේෂන් වැඩ ගොඩාක් තියෙන දවසක්.
උදේත් වැඩ කරලා ලන්ච් එක හදලා කෑම කාලා දැන් මේ හවසත් හර්බටි එකක් බොන ගමන් වැඩ. ඊට පස්සේ මේ ස්ටෝමි දවසේ මගේ දවස ඉවර වුණාට පස්සේ මම කරේ මං ආසම කරන ලස්සනම ලස්සන කතා පොතක ගිලිලා හිටිය එකයි. ඉතින් දැන් ගෙදර කට්ටියත් ආවම හැන්දෑව ලස්සනට ගෙවන්න කියලා හිතාගෙන මං අද ඔයාගෙන් සමුගන්නවා. සුබ දවසක්.